ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ විශේෂයෙන් මම ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2020 ශිෂ්‍යත්ව විභාගයේ පරිසරය විෂයට ලැබිච්ච තැන සහ පරිසරය විෂයේ ප්‍රශ්න 30 බෙදිලා ගියේ කුමන ආකාරයට පිළිබඳව කතා කරන්නට. ඊට මත්තෙන් ඔබ මවිතියට පත් කරන එක් කාරණාවක් මම සිහිපත් කරනවා. ඔබ අප ඇතැම් විට කල්පනා නොකරපු පැත්තක් විදිහට මෙහි ප්‍රශ්න 30න් වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවක් එක තේමාවක් යටතේ ලබා දීලා තියෙන එක මෙහි මේ අවුරුද්දේ එක් විශේෂත්වයක් වෙනවා. ඇත්තම කිව්වොත් එහෙම ඒ වැඩ පහසු කිරීමේ මන් කියන තේමාව යටතේ ප්‍රශ්න 6ක් වැනි විශාල සංඛ්‍යාවක් මෙවර ශිෂ්‍යත් විභාගයේ පරිසරයේ කොටසට අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අප ඉගෙනගත යුතුම පාඩමක් විදිහටත් මේ ප්‍රායෝගිකව අපට වැඩි වශයෙන් දරුවන් සමග ක්‍රියාකාරකම් පාදකව කරන්න පුළුවන් පාඩමක් නිසා වෙනු. ඒ වගේම ළමයින් මේ සඳහා දක්වන කැමැත්ත වැඩි නිසා වෙනු ඇතැම් විට මෙවැනි ප්‍රශ්න ලබා දෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ කෙසේ නමුත් ඒ ඔබ නොහිතූ පැත්තක් ගැන මම කතා කරන දවසේ ප්‍රශ්න අංක සමග අපි මේ ප්‍රශ්න විසඳන ආකාරයත් සමගම අද දවසේ ඔබත් සමග දැනුම බෙදා හදා ගැනීමට. ඉතින් එහෙමනම් අද දවසේ අපි දැන් ඒ මොන ප්‍රශ්නද මොන ප්‍රශ්න අංක යටතේ ආ ප්‍රශ්නද කියලා විසඳන ආකාරයත් එක්ක දැන් බලමු. අන්න පුතේ පරිසරයේ කොටසේ ලැබුණ 37 වෙනි ප්‍රශ්නය. මෙම උපකරණය භාවිතා කරන්නේ කුමක් සඳහාද? ඇත්තටම මෙම කොටස අපි කෙරෙන්නේ පුතේ වැඩ පහසු කිරීමේ මන් කියන පාඩම යටතේ නැත්තම් තේමාව යටතේ. ඇතර මේ පේන රූපය අපි ප්‍රායෝගිකව සකස් කරලා ක්‍රියාත්මක කරන තරමටම කරන පාඩමක් තමයි මේ කොටස. ඉතින් මේකෙන් මේක දැක්ක ගමම මං හිතන්නේ ආදරණීය දුවල පුතාලා දන්නවා මේ මොකක්ද කියලා. නමුත් අපි බලමු උත්තර දිහා. සුළං හමන දිශාව දැන ගැනීමට, සුළඟේ වේගය මැනීමට, සුළඟේ ජලවාෂ්ප ප්‍රමාණය සෙවීමට කියන උත්තර තුන ලැබෙනවා. නමුත් පුතේ අපි දන්නවා සුළඟේ වේගයමයි ඉන්නේ මෙන්න මේ වගේ උපකරණයකින්. ඒකට අපි කියන අනිලමානය කියලා. නමුත් මේක සුළඟේ වේගයමයින උපකරණය නෙමෙයි අපට මුලින් දීලා තියෙන්නේ. ඒ වගේම සුළඟේ ජලවාෂ්ප ප්‍රමාණය සෙවීම කියන එකක් අපිට පහ ශ්‍රේණි ශිෂ්‍යත්වය සඳහා යොදාගන්නේ නැහැ එහෙම දෙයක්. ඒක නිසා අපිට පුළුවන් සුළඟ හමන දිශාව දැන ගැනීමට තමයි මෙම උපකරණය සකස් වෙන්නේ. අපි මේකට කියන්නේ සුළං දිශා දර්ශකය කියලා. හොඳයි, ඔන්න ඊළඟ ප්‍රශ්නේ 39 වන ප්‍රශ්නේ විදිහට සකස් වෙනවා මෙන්න මෙහෙම. හිරුවෙලියෙන් ලැබෙන උණුසුම නිසා ජලය වාෂ්පීකරණය වීම ප්‍රයෝජනට ගන්නා අවස්ථාවක් වන්නේ. අන්න පුතේ වැඩ පහසු කිරීමේ මන් යටතේ කතා කරන තවත් එකක් තමයි මේ කාරණය. ඉතින් පුතේ මේ ජලවාෂ්ප නිසා හිරුවෙලිය නිසා ජලවාෂ්ප වාෂ්පීකරණය සිදු කරනවා. ඒක ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක්. ඔබ දන්නවා පුතේ සූර්යාලෝකය ලැබුණාට පස්සේ මෙන්න මේ විදිහට ජලවාෂ්ප උරා ගන්නවා. මේක අපි ප්‍රයෝජනට ගන්න කර්මාන්ත කීපයක් කතා කරලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් අපෙන් ලැබෙන උත්තර පළතුරු වලින් ජෑම් සැකසීමට. අපි ඇත්තටම පළතුරු වලින් ජෑම් සැකසීමට සූර්යාලෝකය යොදාගන්නේ නැහැ. මාළු වලින් කරවල සැකසීමට. එහෙම නැත්නම් එළකිරි වලින් බටර් සැකසීමට. එළකිරි වලින් බටර් සැකසීමටත් පුතේ අපි යොදාගන්නේ නැහැ සූර්යාලෝකය. එහෙනම් අපි යොදාගන්නේ මොනවටද? අපිට පුළුවන් මෙන්න මේ වගේ මාළුන් අල්ලලා මේ වගේ වේල ගන්න අපි යොදාගන්නේ සූර්යාලෝකය. එහෙමනම් මාළු වලින් කරවල සැකසීමට තමයි පුතේ අපි සූර්යාලෝකයේ මේ වාෂ්පීකරණය කියන එක අපි යොදාගන්නේ. එහෙමනම් උත්තරය වෙන්නේ අංක 2. හොඳයි, ඊළඟ ප්‍රශ්නය අපිට සකස් වෙනවා පුතේ. පාපැදියකට සම්බන්ධ කර ඇති රෝද හා දම්වැල් කට්ටලය වඩාත් උපකාරී වන්නේ. පාපැදිරි සම්බන්ධ කරලා තියෙන දැති රෝද හා දම්වැල් කට්ටලය මොකටද ඕන වෙන්නේ? බලන්න පුතේ මෙන්න මේ වගේ එකක් තමයි පාපැදිය කියලා කියන්නේ. පදින එකක් අපි මං හිතන්නේ ඔබලඟ හැමෝගේම ළඟ වගේ තියෙන්න පුළුවන් එකක්. ඉතින් පාපැදියේ සමබරතාවය රැක ගැනීමට මේ දම්වැල් කට්ටලේ උනනවද? මේ තියෙන දම්වැල් කට්ටලේ සහ රෝද කට්ටලේ ඔබට ඊතලයකින් පෙන්වනවා. ඉතින් පුතේ පාපැදිය අවශ්‍ය දිශාවට හැරවීමටයි ඊළඟ උත්තරය. අපි අවශ්‍ය දිශාවට සකස් හරවගන්නේ පුතේ ඔය හැන්ඩලෙන් කියන එක අපි අතින් අල්ලගෙන තියෙන්නේ. අනේකින් තමයි අපිට අවශ්‍ය දිශාවට හරවගන්න පුළුවන්. එහෙනම් ඒකට උත්තරේ ගන්න බෑ දෙවෙනි පිළිතුර.
අඩු වෙහෙසකින් පාපැදිය පැදගෙන යාමට ඔබතුමා අපේ වෙහෙස අඩු කරගන්න තමයිලු මේ දන්වැල් හා දැතිරෝද තියෙන්නේ. ඔව් සමබරතාවයේ තියෙන උනේ අපතුල අපිට පුළුවන් වෙන සමබරතාවේ රැක් ගන්න. එහෙනම් පාපැදිය අවශ්‍ය දිශාවට හරවන්නේ අපි හැඬලකින්. එහෙනම් අපිට උත්තරයට යන්න පුළුවන් අඩු වෙහෙසකින් පාපැදිය පැදගෙන යා හැකි වීමයි කියන කාරණය. එනම් තුන්වෙනි පිළිතුර තමයි මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ 46 වෙනි ප්‍රශ්නේ. හොඳයි පුතේ ඊළඟට හම්බ වෙනවා 48 වෙනි ප්‍රශ්නය. දණ්ඩ චුම්පක දෙකක දෙකලවර එකිනෙකට ලං කළ විට ලං කරන ලදී එවිට චුම්බක දෙක එකිනෙකට ඇද ගන්නා බව දක්නට ලැබුණි. ඒ සඳහා චුම්බක දෙක ලං කර තිබිය යුතු ආකාරය දැක්වෙන රූපය කුමක්ද කියලායි ඔබෙන් අහන්නේ. ඉතින් පුතේ ඔබට දීලා තියෙන උත්තර තුනක් මෙන්න මේ විදිහට. ඒ උත්තර තුනේ අපි මේකත් කතා කරන්නේ වැඩ පහසු කිරීමේ මන් කියන පාඩම යටතේ. අපි චුම්බක එහෙම නැත්නම් කාන්දම් වර්ග ගැන ඉගෙන ගන්නවා, කාන්දම් වල ಗುಣ ඉගෙන ගන්නවා. ඒ ಗುಣවල එකක් තමයි පුතේ මේ අපිට ලැබිලා තියෙන්නේ. මොන බලන්න පළවෙනි උත්තරේ තියෙනවා S අග්‍රය, N අග්‍රය, N අග්‍රය, S අග්‍රය. එතකොට එකම පැත්තට ලං කරලා තියෙනවා N N අග්‍ර දෙක. ඒ කියන්නේ පුතේ මෙන්න මේ විදිහට. එතකොට පුතේ මොකද වෙන්නේ? එකම අග්‍ර දෙකක් ලං කළාම විකර්ෂණය කියන දේ වෙනවා. ඒ කියන්නේ ඈත් වෙනවා, ඉවත් වෙනවා. නමුත් මේ කියලා තියෙන ප්‍රශ්නේ කියන්නේ ඇදගත්, ඇදගෙන තියෙන්නේ. එකට ඇලවිලා තියෙන්නේ. එහෙනම් මේ N N අග්‍ර දෙක ලං කළොත් එහෙම කේ වෙනවද? නැහැ. ඒ වගේම මම මේ වෙලාවෙම කියන්නම් පුතේ තුන්වෙනි පිළිතුරේ තියෙන S S අග්‍ර දෙක. එහෙනම් තුන්වෙනි පිළිතුරේ S S අග්‍ර නම් ඒවත් එකට ලං කළොත් එහෙම ඇදගන්නේ නැහැ. ඒකත් වෙන්නේ විකර්ෂණ, එහෙම නැත්නම් ඉවත් වෙලා යන එක. එහෙමනම් ඇදගන්නේ කොයි අවස්ථාවලදීද? N S අග්‍ර හෝ S N අග්‍ර ප්‍රතිවිරුද්ධ අග්‍ර දෙක ලං කරාම තමයි එකට වෙන්නේ. ඔබට පේනවා මේ රූපයේ S N අග්‍රය එකතු වෙලා තියෙන විදිහ. ඉතින් එහෙමනම් මේ ප්‍රශ්නට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 කියන උත්තරය අපිට ගන්න පුළුවන්. ඊළඟට යනවා පුතේ 51 වෙනි ප්‍රශ්නය. වනාන්තරවල ඇවිදීමේදී මාලිමාවක් රැගෙන යාමේ වැදගත් වන්නේ ඇයි කියලා. ඔබතුමා මේකත් වැඩ පහසු කිරීමේ මන් පාඩම යටතේ අපි චුම්බක ආශ්‍රිතව කතා කරද්දී මේ මාලිමාව යොදා ගන්නවා. ඉතින් බලන්න පුතේ මාලිමාවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ උපකරණයක් ඔබ දැකලා ඇති හොඳටම. මේකෙන් අපි දිශාව හොයා ගැනීම සඳහා තමයි පාවිච්චි කරන්නේ. මේක ඇත්තටම මුහුදු යෑමේදී නැව්වල වැඩි වශයෙන් මේක පාවිච්චි කරනවා. ඒ වගේම නාවික හමුදා විසින් පාවිච්චි කරනවා. ඒ වගේම කැලෑවල යද්දී හමුදාව යොදා ගන්නවා. ඒ වගේම අපි වනාන්තරවල යනකොටත් මේක අරගෙන යන්න ඕන. මොකද ඉමක් කොනක් හොයාගන්න බෑ අපි වනාන්තරයක් ඇතුළට හෝ මූදකට හෝ නැත්නම් ගුවනට හෝ ගියොත් අපිට හොයාගන්න බෑ, මුකුත් පේන්නේ නැහැ. ඒක නිසා අපි දිශාව හොයා ගැනීම සඳහා තමයි පුතේ මාලිමාව යොදාගන්නේ. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 යා යුතු දිශාව සොයා ගැනීමට කියන එක. දුර සිටින සතුන් නිරීක්ෂණයට අපි එහෙමනම් ගන්න පුළුවන් අපිට දුරේක්ෂය කියන එක. වටිනා පාෂාණ හඳුනා ගැනීමට අපිට මේ උපකරණය යොදාගන්නේ නැහැ. එහෙනම් නිවැරදි පිළිතුර අංක 2. ඊළඟට 54 වෙනි ප්‍රශ්නෙත් පුතේ සකස් වෙනවා වැඩ පහසු කිරීමේ මන් කියන පාඩමෙන්ම. වියලි කෝසවලට සම්බන්ධක කම්බි මගින් බල්බ සම්බන්ධ කර ඇති අවස්ථා 3ක් 5ද දැක්වේ. බල්බ නොදැල්වෙන්නේ 5 සඳහන් කුමන අවස්ථාවේද කියලා යහන්නේ. බල්බ නොදැල්වෙන්නේ බලන්න පුතේ පළවෙනි උත්තරයට ගියොත් එහෙනම් පළවෙනි උත්තරේ ධනාග්‍රය ඍණාග්‍රය වයර් කැබලි සම්බන්ධ කරලා තියෙනවා ඊයම් අග්‍රයට සහ පිත්තල කොපුවට. ඒක නිසා පළවෙනි උත්තරේදී බල්බේ දැල්වෙනවා. දෙවෙනි උත්තරයට ගියහම බලන්න පුතේ ඒකෙත් ධනාග්‍රය ඍණාග්‍රයයි බැටරි දෙකක් එකට කරලා ඉවරලා අර විදිහටම ඊයම් කොපුවට සහ පිත්තල කොපුවට සහ ඊයම් අග්‍රයට සම්බන්ධ කරලා තියෙනවා. එහෙනම් දෙවෙනි උත්තරෙත් අපිට ගන්න බෑ. මොකද ඒක දැල්වෙන නිසා නොදැල්වෙන අවස්ථාවක් අපෙන් අහන්නේ. එහෙනම් තුන්වෙනි පිළිතුරේ පුතේ බලන්න එකම අග්‍ර දෙක එක ළඟ තියෙනවා. වයර් කැබලි දෙකම ඍණ අග්‍ර දෙකටයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ අවස්ථාවේදී බල්බේ දැල්වෙන්නේ නැහැ කියන එක අපි වැඩ පහසු කිරීමේ මන් පාඩමයටදී අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් ඔන්න ඒකට පිළිතුර විදිහට අංක 3 ගන්න පුළුවන් බල්බයක් නොදැල්වෙන අවස්ථාවක් විදිහට.
ඔන්න එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි කිව්ව විදිහටම ශිෂ්‍යත්ව විභාගයේ 2020 පරිසරයට ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා එක අපි කතා කරා. වැඩි වශයෙන්ම සකස් වෙලා තියෙන වැඩ පහසු කිරීමේ මන් කියන පාඩමෙන් බව අපි ඔප්පු කරා. ඔබටත් පුළුවන් පුතේ පහුගිය අවුරුද්දවල මොන ප්‍රශ්න සකස් වෙලා තියෙන්නේ මොන පාඩම් ආශ්‍රයෙන්ද කියන එක ඔබට තනියම අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ තුලින් ඔබගේ ශිෂ්‍යත්ව ලකුණු ලබා ගැනීම තවදුරටත් වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම අපගේ ජන ශිෂ්‍යත් YouTube channel එක තවම subscribe කරලා නැත්නම් බොහෝ දෙනු කාරණා ගණනාවක් අපින් එක බෙදා හදා ගන්න නිසා අදම දැම්මම subscribe කරලා තියාගන්න ඔබට අගනා වටිනා දැනුම් සම්භාරයක් අපි අනාගතෙත් ඔබ වෙනුවෙන් දායාද කරන්නට සූදානම්ව සිටින නිසා. හොඳ එහෙමනම් අද දවසින් සමුගෙන යනවා. ඔබ සියලු දෙනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.